අයිබෝවන් සුබදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ හරිද හරියටම කියන මම උදේෂ්වානිට මේ ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත බස්නාහිර පළාතේ සිට සෙසු පළාත් වලට කරන සංචරණය වළක්වාලීමට පියවර ගන්නා ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ මෙරට කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වීමේ වගකීම රජය සම්පූර්ණයෙන්ම බාරගත යුතුයි ජවි පෙන් චෝදනා ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් වුණා එහිදී කොවිඩ් ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් ජීවත් වන බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට සංචරණ සීමා වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය රැසුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැඩි අවධානය යොමු කරනු ලැබුවා මෙහිදී කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා බොනවන රෝගවලින් පෙළෙන්නන් රැක ගැනීමට විශේෂ අවධානය යොමු වූ අතර දිවිනී සියලු ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති ඩිස්පෙන්සරි යළි සක්‍රිය කිරීමටත් කොවිඩ් ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණයන් වළක්වාලීමට පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා සෙසු රටවල මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93%කට හේතුව බොනවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නා හුදකලා ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඇතුල්වීමට හෝ කිසි වේකුටත් ඉඩ නොතබන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. බන්ධනාගාර ආශ්‍රිත තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී විමසුමට ලක් වුණා. මේක අවුරුදු ගානකට යන නිසා මම ග්‍රාමීය ලෙවල් එකේ ප්‍රයිමරි කෙයා, ඒ කියන්නේ ඩිස්පෙන්සරි ලෙවල් එකේ මේ ඩොක්ටර්ස්ලා දාලා ඒ අඩුපාඩු එක හොයන්න ඕන හැම දිස්ත්‍රික්කෙම. ඒක වැදගත් ලම්බු මියුනිසිපලිටි ඒරියකේ තියෙන වගේ අනිත් පැතිවලට CDs වලට හොඳම ප්‍රතිකාරය ඒකනේ පහළ මට්ටමේ ඉඳලම ඩිස්පෙන්සරි එකක් කිට්ටුව නැත්තම් ඔය ලොකු හොස්පිටල් එකකට යන්නේ අන්තිමම වුණා දීඝවාපී පුදබිමෙහි පිහිටා ඇති ඓතිහාසික චෛත්‍රාචාර්යන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා සොලස්ම ස්ථානෙට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් සහ විශාලත්වයෙන් ප්‍රමුඛ ස්ථානය ගන්නා දීඝවාපී පුදබිමේ ඇති ඓතිහාසික චෛත්‍යරාජනන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ුණා. ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව පිරිත් සජ්ජායනා මැද්දේ චෛත්‍ය රාජනන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය වෙනුවෙන් මුල්ගල් තබනු ලැබුවා. මෙම ඓතිහාසික අවස්ථාවේදී දීඝවාපී රජමහ විහාරාධිපති අම්පාර මඩකලප දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංගනායක ශාස්ත්‍රපති පූජ්‍ය මහෝය සෝබිතනා හිමියන් අනුශාසනාව පවත්වනු ලැබුවා. මෙම පූජා භූමිය අලංකාරවත් කිරීම සඳහා පැල් සිටුවීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි. එය සමාරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා නාපැලයක් රෝපණය කරනු ලැබුවා. ඓතිහාසික දීඝවාපී පුදබිමේ නාපැල රෝපණය කරන මොහොතයි දැන් පුදුවන්නේ. දීඝවාපී චෛත්‍යයේ චූඩාමාණික්‍ය කොත්වහන්සේ සහ විහාරගය නා උයන ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන සංගනායක පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ධන පරිත්‍යාගයෙන් නිදි කරනු ලබනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය රජයේ අමාත්‍යවරුන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.
දැනට පරීක්ෂණ මට්ටමේ ඇති කොවිඩ් මර්ධන එන්නත 2021 වසරේ මැද භාගයේ පමණ වන විට ලොව රටවල් වෙත බෙදා හැරීමට ආරම්භ කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත වෛද්‍ය රසියා පෙන්ඩික් මහත්මිය පවසනවා. Currently around 200 candidate vaccines are මේවන විට එන්නත් 200ක් පමණ විවිධ මට්ටම් වල අත්හදා බැලෙනවා. මේවයින් එන්නත් 47ක් පමණ පුද්ගලින් හරහා අත්හදා බැලීම් සිදු කර තියෙනවා. මේවයින් 10ක් පමණ අවසන් අධීරට පැමිණියා. 2020 ජූලි වන විට කෙරෙන ඇතම් අත්හදා බැලීම් වල ප්‍රතිඵල වසර අවසානයේදී ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සමහර ප්‍රතිඵල නොවැම්බර් වන විට ලැබෙයි. මේ කාල රාමුවට අනුව අපි බලාපොරොත්තු වෙනවා මෙම ඖෂධ මාත්‍රාව 2021 මැදභාගයේ වන විට රටවල් වලට ළඟාවීම ආරම්භයි කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මාත්‍රා බිලියන 2ක් පමණ 2021 වසර අවසානයේ වන විට නිපද වේවි කියලා. ඖෂධ මාත්‍රා සීමා සහිත වුණොත් සෞඛ්‍ය සේවකීන් සහ වැඩිහිටි ප්‍රජාව වැනි පාර්ශවයන්ට ප්‍රමුඛතාවය හිමිවනවා. හැමෝටම වගකීමක් තියෙනවා තමන්වත් අන් අයවත් ආරක්ෂා කිරීමට නිවැරදි තීරීමක් සිදු කරන්නට. ඉතිහාසයේ පළමු වරට අයවැයක් නොමැතිව රට ඉදිරියට ගෙන යන වත්මන් ආණ්ඩුව බංකොලොත්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. ඒ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කිසිම දවසක මේ රටේ අයවැයක් නැතුව රට වසරක් දුවලා නැහැ. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා 20 වසරට අයවැයක් ඉදිරිපත් කරන්න. මේක බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුවට කැබිනට් එකක් තිබුණා, ආණ්ඩුවට බැරි වුණා ඔය අයවැයක් ඉදිරිපත් කරන්න. මාර්ග සිතියමක් නැතුව, ආර්ථික වැඩපිළිවෙලක් නැතුව අයාලේ දුවන එකේ ප්‍රතිඵලය අද මේ රටේ ජනතාවට හොඳටම ඇඟටම තේරෙනවා. මේකේ වගකීම ආණ්ඩුවේ. මේ ආණ්ඩුව බංකල. මේක පැහැදිලි. ආණ්ඩුව බංකලොත් වෙලා මේ රටේ මිනිස්සුත් බංකලොත් කරන්න බෑ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි දන්නා විශේෂයෙන්ම ඉන්දියාව, ඒ වගේම බංග්ලාදේශය, ඒ වගේම පිලිපීනය. මේ වගේ රටවල් විශාල වශයෙන් තමන්ගේ ශ්‍රමිකයෝ වෙනත් රටවල් වලට මැද පෙරදිග ඇතුළු අනිත් රටවල් වලට යවලා තියෙනවා. මේගොල්ලෝ දිගින් දිගටම ඒ රජයන් වකීම් බාර අරගෙන මෙයා ගෙන්න ගන්න කටයුතු කරුවා කියන එක අපි දැක්කා. නමුත් අපේ රජයට ඒක කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. කොරෝනා ව්‍යාපාරයක් කරගත්ත මං හිතන්නේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලි ඒ අවස්ථානුකූල ප්‍රකාශ කෙරුවා අපි නිරෝධන මධ්‍යස්ථාන වලට අපිට අයිති දේපල, හෝටල්, ඒ වගේම වෙනත් ස්ථාන අපි ලබා දෙනවා පරිත්‍යාගයක් කරන හැටි තමයි ඒ අවස්ථාව දුවා දැක්වේ. ඉතින් මේ රටේ ජනතාවත් හිතුවා මේ වගේ පරිත්‍යාගශීලී කොටස් මේ රටේ ඉන්න එක අපේ රටට වාසනාවක් කියලා. නමුත් අපි ඒ අවස්ථාවනෝ දැක්කා විශේෂයෙන්ම නිරෝධානයට ආපු අය. පසුව තමයි දැනගත්තේ මේ හෝටල් ලැබිලා නිකන් දීපුවා නෙමෙයි. මේවට විශාල වශයෙන් මුදල් අය කෙරුවා. ඒක මම හිතන්නේ ව්‍යාපාරයක බවට පත් කරගත්තා කියන එක අපි කවුරුත් දන්නවා. මාධ්‍ය සම්දර්ශන දාලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. මෙරට කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වීමේ වගකීම සම්පූර්ණයෙන්ම රජය බාරගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුව මොනවා කිව්වත් කලින් අවස්ථාවේදී රෝගීන් හඳුනාගෙන ඒ හඳුනාගත්ත ප්‍රදේශ ආවරණය කරලා ඒ ප්‍රදේශ වෙනම ලොක්ඩවුන් තත්ත්වයකට පත් කරලා රෝගය පැතිරී යෑම වළක්වන්නට කටයුතු කරන්න හමුදාව ඒ වගේම සෞඛ්‍ය අංශ කටයුතු කරා. ඒ නිසා තමයි මුල් අවස්ථාවේදී මේ රෝගය හඳුනා ගනිද්දී ඒ රෝගීන් නම් කළේ ගම්මාන හැටියට. මේ දෙවෙනි ක්‍රියාවලියේදී ඒක සිද්ධ වෙන්නේ ආකාරයට නෙමෙයි. ජනගත වීම අද ප්‍රදේශයකට සීමා වෙච්ච තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා ඒ වෙනුවට වෙළඳ පොලේදී, මාළු මාකට් එකේදී, රාජ්‍ය ආයතන දක්වා මේක පැතිරලා තියෙනවා. ඒ නිසා දැන් ඇඳිරි නීති තත්ත්වය ආණ්ඩුව ඉවත් කරගෙන ආණ්ඩුවේ උපාය මාර්ගයේ බවට පත් වෙලා තියෙන්නේ මේ රෝගයත් එක්ක ජනතාව ජීවත් වෙමින් වැඩ කරන රටාව නම් ඒ රටාව ඇතුලේ හැබැයි ජනතාව ඉතාම බරපතල විදියට පීඩාවට ලක් වෙලා තියෙනවා. එකක් රෝග බිය, අනිත් එක ජීවත් වීමේ බිය. මොකද අද ආදායම් මාර්ග නැති වෙලා තියෙන ජනතාවට රෝගයේ පැතිරෙයි කියන බයට ජනතාවට සමාජයට යන්න බැරි වෙලා තියෙනවා. මොකද සමාජයේ කොතනද මේක තියෙන්නේ කියන එක පිළිබඳ ආණ්ඩුව නිශ්චිතභාවයක් කියන්නේ නැහැ. එදා සුදු වැල්ලෙන් අටලු ගමින් එහෙම නැත්නම් අකුරණින් මේ තත්ත්වය ඇති වෙනකොට ආණ්ඩුවට සම්බන්ධ රජයේ මාධ්‍ය සහ පෞද්ගලික නාලිකා කියන දෙකම බ්‍රේකින් නිවුස් ඉදිරිපත් කරා. අද මිය යන ප්‍රමාණය ගැනවත් එහෙම තත්ත්වය බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව බලයට පත් කරපු 3/2 බලයක් දුන්නු ජනතාවත් ඒ බලයට ගේන්න කටයුතු කරපු මාධ්‍යත් මේකේ වරදකාරයෝ බවට පත් කිරීමේ ක්‍රම වේදයක් තමයි දැන් යන්නේ. දවසකට 1000 ගානේ විතර රෝගීන් වාර්තා වෙන තත්ත්වයට සමාජය පත් කිරීමේ බරපතල වගකීමක් ආණ්ඩුව බාර ගන්නවා. ආණ්ඩුව ඉතා වගකීම් විරහිත විදියට තමයි ඊට පස්සේ කටයුතු කළේ කියන එක අපි කවුරුත් අමතක නොකර මතක් කරගන්න ඕන තත්ත්වයක් තියෙනවා. මෙරට තුල දිනකට PCR පරීක්ෂණ 20,000ක් සිදු කළහොත් එක් දිනකදී ආසාදිතින් 400 හෝ 800 දක්වා වැඩි ප්‍රමාණයක් හඳුනාගත හැකි වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. සිරකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා.
PCR test එක අවශ්‍ය ප්‍රමාණයට රට ඇතුලේ කෙරෙන්නේ නැහැ. මේ PCR test සාමාන්‍යයෙන් 10000ක් කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. මේක 20000ක් කරොත් දවසකට මේ රෝගීන්ගේ සංඛ්‍යාව 400-800ක් බවට පත් වෙනවා. ආණ්ඩුව මේ කොරෝනා මර්ධනයේදී අසාර්ථක වෙමින් තියෙනවා. ආණ්ඩුව මිනිස්සු ඇඬුවා. සමහර අය මේ ආණ්ඩුවේ தත්ත්වය තේරුම් අරගන්නේ නැතුව ඇඳගත්තා. ඒක දැන් එළිදරව් වෙමින් තියෙනවා. දැන් කියනවා ලොක්ඩවුන් කරලා දුප්පතා අවුලට දාලා කොරෝනා වඩින සූදානම් නැහැ කියලා කියනවා නම් පළවෙනි රැල්ලේ ලොක්ඩවුන් කරේ ඇයි? ලොක්ඩවුන් කරන එක අත්‍යවශ්‍ය කාරණයක් කොරෝනා මඩිනවා නම්. හැබැයි ඒක සැලසුම් සහගතව කරන්න. ආණ්ඩුවට සැලසුමක් නැහැ. ඒ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. නුවරඑළියේ වීසි කරන එළවලු ලොරි 4-5 කොළඹට ගෙනල්ලා මිනිස්සුන්ට දෙන්න. ඔටික කරන්න බැිනේ ආණ්ඩුව මොකටද? මේ ජනතාව බහුතරයේ දින්දුවක් දුන්නේ එක්සත් ජාතික පක්ෂය පොඩ්ඩක් ඉන්න දැන් කියලා. ඒ ඇතුලේ ටිකක් කරන්න බුල. එළියේ ඉඩඩා දෙයක් කරන්න බුල. එක්කෙනෙක් ගියා කියලා අනිත් කෙනා විසපරද්දවන්න පුළුවන්ද? බෑනේ. ඒක නිසා එක්කෙනෙක් යන්න ඕනේ. එක්කෙනෙක් ගැටලුවක් නැහැ. හැබැයි මිනිස්සු දීපු පණිවිඩයක් තියෙනවානේ. ටිකක් ඉන්න කියලා තමයි කිව්වේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මෙන්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවදායි දිනක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.